ආදාහනය කළා. පින්වත්නි, දැන් සෑයට ගිනි තියෙනවා. හතර දෙනෙක් ඇවිල්ලා, රජදරුව හතර දෙනෙක් ඇවිල්ලා හිස සෝදලා නාලා පිරිසිදු වෙලා සුදු වස්ත්‍ර හැඳගෙන චිතකෙට ගිනි තියෙනවා. ගිනි ගන්නවද? ගිනි ගන්නේ නැහැ. අට දෙනෙක් ආවා. ගිනි තියෙනවා, ගිනි ගන්නේ නැහැ. 16 දෙනෙක් ආවා. ගිනි තියෙනවා, ගිනි ගන්නේ නැහැ. 32 දෙනෙක් ආවා. ගිනි තියෙනවා, ගිනි ගන්නේ නැහැ. මහ පුදුමයි. අන්තිමේදී යంత్ర සූත්‍ර ගෙනල්ලා හුලං ගහලත් ගිනි තියන්න හැදුවා. ඒ ගිනි ගන්නෙත් නැහැ. දැන් මේ රජදරුවන්ට හරි ගැටලුවා. ඇයි මේ? පින්වත්නි, චිතකේ ළඟ ඉන්නවා, වැඩ ඉන්නවා හාමුදුරු නමක්. වැඩ ඉන්නේ කවුද? අනුරුද්ධ මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ඥාති සහෝදරයෙක්. දිවස්ලාභී භික්ෂූන්ගෙන් අක්‍රයි. උන්වහන්සේ ළඟට ගියා. ගිහින් ඇහුවා, ස්වාමීනි, චිතකෙට ගිනි තියෙනවා, ගිනි තියෙනවා, ගිනි ගන්න නැහැනේ. මහ පුදුමයි. මොකද මේ? රජදරුවනි, උඹලගේ අදහස ඔහම වුණාට දෙවියන්ගේ අදහස ඔහම නෙමෙයි. දෙවියන්ගේ අදහස වෙනස්. ස්වාමීනි, දෙවියන්ගේ අදහස කොහොමද? ඊට පස්සේ කිව්වා, රජදරුවනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හිමාලයේ සිට 500ක් භික්ෂු සංඝයා සමග වඩිමින් ඉන්නේ. උන්වහන්සේ වඩිනකන් දෙවියෝ චිතකෙට ගිනි තියන්න දෙන්නේ නැහැ. මොකද දෙවියෝ ප්‍රිය කරන භික්ෂුන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මොකද පින්වත්නි, දෙවියෝ මේ තරම් උන්වහන්සේට කැමති? දෙවිය ලෝකේ දෙව් සැප විඳින බොහෝ දෙනා, දෙවිවරු දෙව්ලොව ගිහි ලිපිදිලා ඉන්නේ මහා කාශ්‍යප හාමුදුරන්ට දම් පූජ කළා. දුප්පතුන්ගේ මුනිවරයා පින්වත්නි මේ වැඩ හිටින්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පුංචි කතාවක් කියන්න. පින්වත්නි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවස් 7න් 4 සමාපත්තිය වලට සමවදී. එක දිගට දවස් 7ක් සමාපත්තියට සමවැදිලා කිසිම ආහාරයක් වළඳන් නැතුව සමාපත්ති සුවෙන් වැඩ හිටිනවා. ඉතින් උන්වහන්සේගේ කෙස් රැවුල් වැවිලා පාංශු කුල සිවුරක් පොරවගෙන ඉන්නේ. රාත්‍රියට වැඩ ඉන්නේ සොහොනේ. කැලේ වැඩ හිටින්නේ. ඉතින් දුතාංග 13ම රකින්නවා. මහා උග්‍ර තපස් රකින්නේ උන්වහන්සේ. පින්වත්නි, මහා කාශ්‍යප හාමුදුරුව පිණ්ඩපාතේ වඩින්නේ පෝසතුන්ගේ ගෙවල් වලට නෙමෙයි. වඩින්නෙම දුප්පතුන්ගේ ගෙවල් වලට. හොය හොයා වඩිනවා හිඟන්නන්ගේ ගෙවල් වලට. පින්වත්නි, දවසක් මේ දුප්පතුන්ගේ මුනිවරයා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පින්වත්නි, උන්වහන්සේ පොරවගෙන ඉන්නේ බුදුහාමුදුරන්ගේ සිවුර. මේ සම්බුද්ධ ශාසනයේ මේ වගේ අවස්ථාවක් වෙන කාටවත් ලැබිලා නැහැ. ආනන්ද හාමුදුරන්ටවත් ලැබුණේ නැහැ. අගසවුදෙනමටවත් ලැබුණේ නැහැ. බුදුහාමුදුරෝ පොරවපු මහා පාංශු කුල සිවුරයි මේ දරාගෙන සිටින්නේ. මේ සිවුර මහා කාශ්‍යප හාමුදුරන්ට දීලා පොරවගත්ත වෙලේ මේ මහ පොළව පවා සෙල වුණා. පින්වත්නි, භූමිකම්පාවක් ඇති වුණා. ඒ තරම් මහානුභාව සම්පන්න ගුණ තියෙන උත්තමෙක්ටයි බුදුහාමුදුරෝ පොරවපු සිවුර දරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් පින්වත්නි, ඒ උත්තමයාගේ දලදා හාමුදුරු නමක් ලංකාවේ වැඩ හිටින එක මොනතරම් වාසනාවක්ද? මහා කාශ්‍යප හාමුදුරුව දුටුවා හා සමානයි. ඉතින් පින්වත්නි, මේ මහා කාශ්‍යප හාමුදුරුව දවසක් දා පිණ්ඩපාතේ ගියා. දවස් 7ක් සමාපත්තියට සමවැදිලා. පින්වත්නි, දැන් සමාපත්තියට සමවැදිලා වැඩ හිටපු මේ ස්වාමින් වහන්සේට කවුරු හරි බත් හැන්දක් පූජ කළොත් ඒ පූජ කරන කෙනාට දවස් 7ක් යන්ට කලින් සිටු සම්පත් ලැබෙනවා. කෝටිපතියෙක් වීම හැකියාව තියෙනවා. ඒ නිසා හැමෝම උත්සාහ කරන්නේ මහා කාශ්‍යප හාමුදුරන්ට බත් හැන්දක් පූජ කරන්න. දෙව්ලොව දෙවිවරු පින්වත්නි බත් මුට්ටි 500ක් උස්සගෙන ආව දවසක්ද මහා කාශ්‍යප හාමුදුරන්ට පුදන්න. මහා කාශ්‍යප හාමුදුරුව බැනලා එලෝ ගත්තා. පස්සේ සක්‍රදෙව්ලි රාජයා හිඟන්නේ වෙස් අරන් ඇවිල්ලා මහා කාශ්‍යප හාමුදුරන්ට බත් පූජ කළා. ඒක කියන්න වෙලාවක් නෙමෙයි. අන්තිමේදී මහා කාශ්‍යප හාමුදුරුව දැඩි ලෙස දොස් කිව්වා සක්‍රදිව්‍ය රාජයාට. "දිව්‍ය රාජයේ ඔබ මේ වගේ වංචාවක් කළේ ඇයි? ඔබ දෙවියන්ටත් අධිපති. අනේ ස්වාමීන් වහන්සේ, පේන්නේ නම් කට්ටියට එහෙම තමයි. අපි දිව්‍ය ලෝක සැප විඳිනවා වගේ දිව්‍ය ලෝකට අලුතෙන් 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. චූලරත, මහරත, අනන්ත වර්ණ කියලා. ඒ අය මට වඩා හරි ලස්සනයිනේ. ඉතින් ලස්සනයිනේ ස්වාමීන් වහන්සේ. ඉතින් මම අන්තපුරේ ස්ත්‍රීන් එක්ක උද්‍යානයට යනවා ක්‍රීඩා කරන්න. අර 3 දෙනා ඉස්සරහට එනවා. එනකොට ඒ අයගේ ශරීරය එළියෙන් මගේ එළිය එයට යනවා. මට විලි ලැජ්ජයි. ඒ නිසා මම මාලිගාවට යනවා කිව්වා. මගේ නෝනල් ටික බලන්නේ අර දිව්‍ය කුමාරවරු දිහා කිව්වා. මා ගැන බලන්නේ කිව්වා. ලස්සන අය ගැන කිව්වා බලන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ, මට වඩා දුප්පතෙක් තවත් ඉන්නවද? හොඳයි හොඳයි. මෙදා සැරේ හොරට දම් සිදුවට කමක් නැහැ. ආයි එහෙම මෙහෙම හොර වැඩ කරන්න එපා කිව්වා. වංචාවෙන් මට දම් දෙන්න එපා කිව්වා. ස්වාමීන් වහන්සේ, හොරට දීපු බතක් නිසා මට පින් ලැබේද? දේවේන්ද්‍රේ හොරට කෑවත් බත් බඩ පිරෙනවනේ. තට පින් ඇත කිව්වා. අනේ එහෙනම් මට ඕනෙච්චරයි කියලා සතුට ප්‍රකාශ කරමින් පින්වත්නි සක්‍රදිව රාජයා උදන් නනමින් ගියා දිව්‍ය ලෝකෙට. බලන්න පින්වත්නි, දෙවියන්ට අධිපති සක්‍රදිව රාජයා පවා
හිඟන වෙස්සරම් මහාකාශ පාන්දුරන්ට දන්ති දෙවුණාන්සේ සතුව තියෙන ඒ අනන්ත සීලාදී ගුණබලය නිසා. පින්වත්නි, මහාකාශ පාන්දුර එහෙමනම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මොනතරම් මහානුභාව සම්පන්නද කියලා ටිකක් හිතන්න. අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඉතින් පින්වත්නි, මහාකාශ පාන්දුර ඕනෝ වගේ දුප්පතුන් ළඟටමයි යන්නේ. දුප්පතුන් ළඟට යන නිසා දෙවියොත් හිඟන්නොන්ගේ වෙස් ගන්නවා. මොකද දිව විලාසෙන් ආවට දම් පිළිගන්නේ. දවසක්ද පින්වත්නි, මහාකාශ පාන්දුර පිණ්ඩපාතේ ගියා. යනකොට පාරයිනේ හිටියා ලාදුරු හැදිලා ඇඟ කුණු වෙච්ච මිනිස්සේ. ලාදුරු දන්නවනේ, ලාදුරු රෝගියා. ලාදුරු හැදිලා ඇඟ කුණු වෙච්ච මිනිස්සේ. පින්වත්නි, මේ මිනිහගේ ඇඟිලි කුණු වෙලා, අතපය කුණු වෙලා හැරව ගලනවා. ඔය දකුණු පැත්තේ ඡායාරූපයෙන් පේන්නේ ලාදුරු රෝගියාගේ ඡායාරූපය. ඉතින් පින්වත්නි, මේ ඇඟිලි කුණු වෙලා මුළු ඇඟේම ගෙඩි දාලා වන වෙලා හැරව ගලනවා. කිසි කෙනෙක් යන්නේ නැහැ ළඟට. නිලමැස්ස වහනවා, කුණු ගඳ හමනවා හැමතැන. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කළා, මේ මනුස්සයාට පිහිටක් වෙන්න ඕන. මේ මනුස්සයා ළඟට මං පිණ්ඩපාත වැඩියොත් ඒකාන්තයෙන්ම මේ මනුෂ්‍යයාගේ ඊළඟාත්මය සුගතිය. මොහුට පිහිට විය යුතුයි. නැත්තම් දුගතිය උපදින්න පුළුවන්. උන්වහන්සේ වැඩියා පින්වත්. හිඟන්නා ඒ වෙලේ කෑම කකා හිටියේ. පින්වත්නි, කෑම කන්නේ කොහොමද? අතින් අල්ලලා. අතේ තියෙන හැරව දැන් අර ආහාරය ගෑවිලා තියෙන්නේ. විස සහිත හැරව ලේත් එක්ක ගෑවිලා. පින්වත්නි, මහාකාශ පාන්දුර වැඩ හිටිනවා හිඟන්න ඉස්සරහා. හිඟන්න කල්පනා කළා, මුන්වාසේ මගේ ළඟට වැඩි ඒ කිසියම් දෙයක් බලාපොරොත්තු වෙයි. අනේ දුප්පත් මම මොනවද දෙන්නද? දෙන්න තියෙන්නේ මම මේ කකා ඉන්න ආහාරේ නොකාපු පැත්ත විතරයි කියලා ඒ කකා හිටපු ආහාරේ, කමින් සිටපු ආහාරේ දෙකට කැඩුවා. කඩලා අර හොඳ පැත්ත හැරව සහිත අත් දෙකෙන් අල්ලලා පාත්‍රයට ගිහිල්ලා පූජා කරනකොට පින්වත්නි, අර කුණු වෙච්ච ඇඟිල්ලක් හැරවත් එක්ක පාත්‍රය ඇතුළට වැටුණා. පාත්‍රය ඇතුළට වැටුණා. මහාකාශ පාන්දුර එක දැක්කා. මේ වෙලේ අර ලාදුරු රෝගියට මහ පුදුමාකාර හිත් වේදනාවක් ඇති වුණා. ඇයි? අනේ මුන්වහන්සේ මේ දානේ දැන් වළඳයිද? මුන්වහන්සේ දැන් මේ දානේ වළඳයිද? ඇයි? හැරව සහිත ඇඟිල්ල වැටුණ පාත්‍රයට. විසික් කරයි කියලා හිතුවේ කෑම ටික. මහාකාශ පාන්දුර මේ මිනිස්යාගේ හිත දැක්කා. දැකලා බිත්තියක් සමීපයට වැඩිය පාරයි බලන්න. වැඩලා අර හැරව සහිත ඇඟිල්ල පැත්තකින් තිබ්බා. පැත්තකින් තියලා මොකද කළේ? අර සැරව සහිත නීරස ආහාරය කිසිම වෙනසක් නැතුව පින්වත්නි අර රෝගියා කෙරේ කරුණාවෙන් වැළඳුවා. ආර්ය ඍද්ධියේ උත්කෘෂ්ට භාවයට පැමිණ මේ මහානුභාව සම්පන්න අනුබුදු මහාකාශ්‍යප මහරහතන් වහන්සේට පින්වත්නි වළඳන කොටත් වැළඳුවයින් පස්සවත් කිසිම පිළිකුලක් ඇති වුණේ නැහැ. පින්වත්නි, අර හිඟන්න හරි සතුටු වුණා. රෝගියා හරි සතුටු වුණා. අනේ සාදු සාදු, මං වගේ රෝගියෙක් දීපු මේ ආහාරය වැළඳු මේ උත්තමයා මට පිහිටටමයි වැඩි. සාදු සාදු කියලා සතුටු වුණා වැඩි කල් ජීවත් වෙන්න හම්බුන්නේ. මැරුණා. මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදුනේ? දිවලෝකෙ ඉපදුනේ. පින්වත්නි, මෙහෙම මහාකාශ පහන්දුරන්ට දම් පුදලා දෙව්ලොව ඉපදිච්ච දෙවිවරුන්ගේ ප්‍රමාණය විශාලයි. මේ දෙවිවරු ආදාහණයට රැස්සලා හිටිය බුදුහාමුදුරන්ගේ. දෙවිවරු බැලුවා අපේ ස්වාමීන් වහන්සේ කෝ කියලා. පින්වත්නි, අපිත් එහෙමයිනේ. දැනුත් හිතවත් හාමුදුරු කෙනෙක් හරි නෑයෙක් හරි හිටියොත් උත්සවයකට ගියපුවම අහනව නේද, කෝ කෝ අර නෑ ආවද, කෝ අපේ ස්වාමීන් වහන්සේ වැඩලද කියලා බලනවනේ. දෙවිවරු බැලුවා මහාකාශ පහන්දුර සංග පිරිසෙන දිවසින් දැක්ක වඩිනව අතරමඟ. දැනුත් එහෙමනේ පින්වත්නි, ලොකු අම්ම එනකන් රට ඉන්න, බාප්පා එනකන් ආදාහනය කරන්න දෙන්න එපා කියලා එම කියනව නේද දැනුත් මිනිස්සු. ආන් ඒ වගේ පින්වත්නි, දෙවියෝ සෑයේ චිතකයට ගිනි තියන්න දුන්නේ නැහැ. මහාකාශ පහන්දුර වඩිනකන් අපේ හාමුදුර එනකන් ගිනි තියන්න දෙන්නේ නැහැ කියලා. හා හොඳයි ස්වාමීනි, එහෙනම් දෙවියන්ගේ කැමැත්ත එසේම වේවා, එහෙනම් අපි ගිනි තියන්නේ නැහැ කියලා කිව්වා. පින්වත්නි, සුළු මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් සංඝ පිරිසත් එක්ක කුසිනාරාවේ මකුට බන්ධන චෛත්‍යස්ථානෙට වැඩියා. වඩිනකොට පින්වත්නි, දේහේවත් දකින්න බැරි විදියටයි කටයුතු සලස්ලා තිබුණේ. කොහොමද තිබුණේ? 500ක් සිවුරු වලින් ඔතලා, 500ක් කපු පුළුන් වලින් ඔතලා, තෙල් දෙනක තැම්පත් කළා, තවත් දෙනකින් වහලා, සඳුන් දරසායක ඇතුලේ තැම්පත් කළා තිබුණේ. කොහොමනම් දකින්නද ශ්‍රී ශරීරය?
පින්වත්නි ඒ අවස්ථාවේ මහාකාශ්‍යප හාමුදුරුවෝ දොහොත් මුදුන් තියලා සිවුර ඒකාංශ කරලා පොරෝගෙන බුදුහාමුදුරන්ගේ චිතකය වටා ප්‍රදක්ෂිණා කරනවා. ප්‍රදක්ෂිණා කරන ගමන් මෙන්න මෙහෙම හිතනවා, භාගතුන් වහන්සේගේ හිස මෙතනය, සිරිපතුල් මෙතනය කියලා අදිෂ්ඨාන කළා. කරලා හරියටම සිරිපතුල් පිහිටපු තැන වැඩ හිඳලා දොහොත් මුදුන් තියලා මහා ප්‍රබල අදිෂ්ඨානයක් කරනවා. මොකද මේ අදිෂ්ඨානය? ස්වාමීනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්ස, මේ ඔබ වහන්සේට මගේ අවසාන වැඳීමයි. දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයන්ගෙන් සමන්විත උතුම් සිරිපා යුවළ ස්වාමීනි, රෙදි පටල 500ක්, කපු පුළුම් පටල 500ක්, තෙල් දෙනක් දරසෑයක් දෙබය කරගෙන ඇවිල්ලා මගේ හිස මත පිහිටන සේක්වා කියලා කාරුණික ඉල්ලීමක් කළා. ආශ්චර්යයි පින්වත්නි, රෙදි පටල 500ක්, කපු පුළුම් පටල 500ක්, තෙල් දෙනක් දරසෑයක් බිඳගෙන පින්වත්නි ඇවිල්ලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ හිස මත පිහිටිය සිරිපතුල් යුවළ. මහා කාශ්‍යප හාමුදුරුවෝ පින්වත්නි දොහොත් මුදුන් තබල සිරිපතුල් අල්ලගෙන බුදුගුණ ගායනා කරමින් වන්දනා කළා සිරිපතුල්. පින්වත්නි ආශ්චර්යයි, තෙල් බින්දුවක්වත් සෑයෙන් පිටට ගියේ නැහැ, හෙල්ලුනේ නැහැ. ආයිත් සිරිපතුල් දෙක අර 500ක් ස්වාමින් වහන්සලත් වන්දනා කරයින් පස්සේ තිබ්බ තැනටම සිරිපතුල් දෙක ගිහිල්ලා තැන්පත් වෙලා බුද්ධානුභාව බලෙනුත්, දේවතානුභාව බලෙනුත් චිතකය ගිනිගත්තා.